48වන අප්‍රේල් විරුවන් සිහි කිරීමේ මෙරු සමරුවට වැඩමක වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. ඒ වගේම අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්ලා සහෝදරයාගෙනුත් ඒ වගේම 71 අරගලයට සජීවී සම්බන්ධයක් සහිතව අද දක්වා ඒ ධෛර්යය අපේ පක්ෂයට වමේ ව්‍යාපාරයට සමාජවාදයේ සඳහා විශ්වාස තබන මිනිසුන්ට එකතු කරමින් මේ මොහොත දක්වා අපත් සමග ඒ අරගලයේ නියැලී මේ වේදිකාවේ ඉන්න 71 අරගලයට සම්බන්ධ වෙච්ච කැකිරාවේ අපේ ජයසේන අයියා තමුත් ඒකම අපේ ආර්.බී. සහෝදරයා ඒ වගේම පදවියේ ධර්ම මාම ඇතුළු වේදිකාවේ ඉන්න සමසලංක ගෝවිජන සම්මේලනයේ උපසභාපති සුවන්ත සහෝදරයාගෙනුත් ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ ප්‍රදේශපාලන නායකත්ව සපයන අරුන් හේමචන්ද සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරිය සහ සහෝදරු සියලු දෙනාගේම අවසරයි. ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මාධ්‍ය වේදී හිතවතුනි මේට වසර 48කට පෙර ඒ අපේ සමාජයට හිතා ගන්නවත් නොහැකි වෙච්ච වෙලාවක අපේ රටේ පැවතිච්ච සමාජ ආර්ථික දේශපාලන පීඩනයට එරෙහිව මහා දවැන්ත ශක්තියක් අදිෂ්ඨානයක් සහිත මිනිසුන් විසින් සමාජයට මුදාහල මොහොත තමයි අද අපි මේ සිහිපත් කරමින් තියෙන්නේ. අපි අද 48 වෙනි අප්‍රේල් විරුවන් සමරන්න ලංකාවේ අනුරාධපුරයත් ඒ වගේම මහනුවර මාතර වගේ දිස්ත්‍රික්ක තුනක මේ අප්‍රේල් විරුවන් සිහි කිරීම සඳහා මේ අපි කටයුතු කරමින් තිබෙන්නේ. 71 විරුවන් අපට ඉගැන් වූ පාඩම් අද දවසට කෙසේ වළංගුද කියන කාරණය පිළිබඳව නැවත නැවත සාකච්ඡාවට සමේ ඉදිරිපස අසොන්වල සිටින ඔබ දෙස බැලුවහම අපට පේනවා 71ත් මේ අද දක්වාත් නියෝජනය කරන ඒ සියලු පරම්පරාවල සහෝදර සහෝදරියන් අම්මලා තාත්තලා මේ මොහොතට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න ඔබේ දුවා දරුවන් මේ මොහොතට සම්බන්ධ වෙලා ඉන්නවා. සමේ අපි හැමෝම එකතු වෙලා ඒ 71 විරුවන් සමරන්න ඔවුන්ගේ ඒ අදිෂ්ඨානය ධෛර්යය ඔවුන්ගේ කැපකිරීම පරිත්‍යාගයන් ඔවුන් අපට කියා දුන් පාඩම් පිළිබඳව අද දවසේ ඔවුන් අමතක නොකර ඒ ඔවුන්ගේ අදිෂ්ඨානයන් ජයග්‍රහණය වෙනුවෙන් අපි කටයුතු කරනවා කියන කාරණේ සිහිපත් කරමින් අපි පුෂ්පෝපහාර පවත්වලා පහන් පත්තු කරලා ඔවුන සිහිපත් කරන්නේ අද දේශපාලනය කරන අපිට ඔවුන් දීපු ආදර්ශයන් තවදුරටත් අපේ සමාජය වඩා යහපත් තැනක් බවට පත් කරන්න අපේ රටේ මිනිස්සුන්ට සතුටින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න අපේ රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත එකක් බවට තහවුරු කරන්න ඔවුන්ගෙන් ගත් පාඩම් අපි කොහොමද අද භාවිතාවට ගන්න කියන කාරණේ පිළිබඳ කතා කරා. ඒ නිසා 71 විරුවන් ප්‍රථම වතාවට අපි ඉතිහාසය ඇතුලේ මේ රටට තිබිච්ච විවිධ විදේශ ආක්‍රමණයට එරෙහිව අපේ රටේ මිනිස්සු කරපු සටන් ඒ වගේ ජීවිත පරිත්‍යාග කරපු ඓතිහාසික වීරවරුන් වීරවරියන් පිළිබඳ වර්තමාන පරම්පරාවට නැවත සිහිකැඳවීමක් කරේ 71 විරුවන් ජීවිතයක වටිනාකම ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනාකම් ලැබෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව 71 විරුවන් අපිට බොහෝ පාඩම් කියා දුන්නා. එනිසා ඔවුන්ගේ අදිෂ්ඨානය ඔවුන්ගේ කැපකිරීම පරිත්‍යාගය අද සමාජයත් එක්ක අපි ගෙනහැර බලද්දී අපිට අදටත් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ
අදටත් අපි මේ පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්නේ අදටත් 48 වෙනි අවුරුද්ද 71 විරුවන් අපි සිහිපත් කරන්නේ ඔව් එදා වුන් මේ පක්ෂයට මේ සමාජයට සමාජවාදී විශ්වාස කරන ලෝක වමේ ව්‍යාපාරවලට ලාංකීය වමේ ව්‍යාපාරයේ හැටියට අධිරාජ්‍යවාදීන්ට දයසිය ධනපති පන්තියට මර්ධණයට එරෙහිව දිවි දෙවැනි නොකොට සටන් වැදීමට සූදානම් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඔසවා තබමින් එදා වුණේ අරගලයට මුල පිරුවේ එනිසා අදත් අපිට ඒ අදිෂ්ඨානය වැදගත් වෙන්නේ ඒ පරිත්‍යාගයන් කැපකිරීම වල වටිනාකම තියෙන්නේ මේ වේදිකාවෙ ඉන්න ජයසේන සහෝදරයලා ආර්.බී. සහෝදරයලා ධර්මේ සහෝදරයලා එදා සිට අද දක්වා ඒ තමන් එක්ක හිටපු සටන් සංගයන්ගේ අදිෂ්ඨානයත් නොහැර පක්ෂය හමු ආපු සියලු අභියෝගවලදී පක්ෂය ලැබපු සියලු පසුබෑම් වල ජයග්‍රහණ වල කොටස්කරුවන් බවට පත් වෙමින් පක්ෂයටත් පක්ෂය සමග එකතු වෙන අලුත් පරම්පරාවට ජීවයක් ශක්තියක් අදිෂ්ඨානයක් එකතු කරමින් ඉන්නේ අපි ඔවුන්ගෙන් ඉගෙන ගන්න පාඩම් අද සමාජයත් එක්ක සංසන්දනය කරනකොට තමයි අපිට දැනෙන්නේ ඔවුන්ගේ ජීවිතවල වටිනාකම් කොපමණ ඉහළින් නොසවා තබන්න මැදිහත් වෙලාද කියලා කියන කාරණේ දැන් අපිට අපේ රටේ දේශපාලන පක්ෂවල නායකයෝ දිහා බලපුවාම පක්ෂවල සමාජිකයෝ දිහා බලපුවාම අද ඔවුන්ගේ මැදිහත් වීම ඔවුන්ගේ වගවීම ඔවුන්ගේ ක්‍රියාකාරකම් දිහා බැලුවාම අපිට පේනවා අද අපේ සමාජය අතරමං කරලා තියෙන මේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ මේ ධනපති පන්තිය ධනපති පක්ෂවල දේශපාලන නායකයෝ නිසා ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා ඒ මොකද අපි ඉස්සරහ පැවරලා තියෙන වගකීම අපිට බාර ගන්න තියෙන අභියෝගය 71 සිට අපේ පක්ෂය වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු අපේ සටන් සංගයින් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරේ උතුම් අරමුණක් වෙනුවෙන් තමන් තවත් කෙනෙකුට තමන්ගේ ජීවිතය තවකෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන තරම් උතුම් වූ කැපකිරීමක් මානව දයාවෙන් පිරිච්ච මහා පරිත්‍යාගයක් කරන්න පුළුවන් උනේ ඔවුන්ට අපේ සමාජය පිළිබඳ තිබිච්ච කැක්කුම ඒ සමාජය පිළිබඳ තිබිච්ච දැක්ම අපේ අනාගත පරම්පරාව පිළිබඳ ඔවුන්ට තිබිච්ච බලාපොරොත්තුව නිසා සාද සමාජයේ අපි 71 පරම්පරාවේ අපේ විරුවන්ගෙන් වීරවරියන්ගෙන් ඉගෙනගත්ත පාඩම් සංසන්දනය කරනකොට අපිට පේනවා උදේ කියන එක දවල්ට මතක නැහැ දවල්ට කියන එක හවසට මතක නැහැ අද අපේ දේශපාලන ප්‍රවාහය ඇතුලේ අපේ රට මේ අභා වාචක අවාසනාවන්ත අධ්‍යක්ෂින් ගොන්නකට හිර කරලා තියෙන්නේ මේ ධනපති දේශපාලන පක්ෂ මේ සිදු කරමින් තියෙන ක්‍රියාකාරකම් නිසා අපි දකින දැන් අද දවසේ පාර්ලිමේන්තුව අපේ රටේ අයවැය සම්මත වෙන්නේ අද හැබැයි අයවැය රටේ වුණාට දැන් ඒක රටේ ජනතාවට අදාළ නැහැ වගේ යන්නේ ඒ මොකද ජනතාව පිළිබඳ මේ සාකච්ඡාව තියෙන්නේ අයවැය ඇතුළෙත් යන්නේ දේශපාලන ගේම් අයවැය සම්මත වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අනාගත දේශපාලන වැඩපිළිවෙල කොහොමද තියෙන්නේ කියන කාරණය පිළිබඳව හිතලා ඔබට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුව පිළිබඳ විවේචන ඉදිරිපත් කරා ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුවෙන් එළියට බැස්සා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු ආණ්ඩුව වෙනස් කරලා අර තමන් අඩි 4ක් රියන් 4ක් යට දානවා කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා එකතු කරන ආණ්ඩුවක් හැදුවා. ව්‍යවස්ථා විරෝධී ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනවරමට පටහැනිව කටයුතු කරපු මෛත්‍රීපාල මහත්තයාගේ තීරණය අපේ රටේ ප්‍රධාන අධිකරණ දෙකක් විසින් ප්‍රතික්ෂේප කරා. මෛත්‍රීපාල මහත්තයා ඊට පස්සේ කිව්වා ඉතින් ඒ ආණ්ඩුවත් එක්ක යන්න බෑ කියලා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව හදාගත්තා. හැබැයි මෛත්‍රීපාල මහත්තයා කැබිනට් එකේ ප්‍රධානියා කැබිනට් එකේ ප්‍රධානියා හැටියට මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුවේ කොටස්කාරී
හැබැයි ඔක්තෝබර් මාසේ කිව්වා මේ ආණ්ඩුව රට කරන්න බෑ සම්පත් විකුණනවා රට ඇතුලේ එයාට තීරණ ගන්න බෑ තීරණ ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ කියලා. එහෙම කියලා දැන් අයවැයට ඡන්ද දෙන්න ගියාම මොකද කරන්නේ? මීට කලිනුත් දෙවනි වර කියෙම වෙලාවේ අපි දැක්කා. හැබැයි අද අවසන් වටේ අයවැය තුන්වෙනි වර කියෙම ඡන්ද විමසන්නේ නැද්දී? අර මහින්ද රාජපක්ෂ මහත්තයත් එකතු වෙලා ආණ්ඩුවක් හදපු මෛත්‍රීපාල මහත්තයා දැන් අයවැයෙන් ඡන්දය දීමෙන් වැළකී ඉන්නවලු. මොකටද? එක්සත් ජාතික පක්ෂයට කොඩියක් ඔස්සලා පෙන්නනවා. ඉස්සරහට එනවනම් ජනාධිපතිවරණයක් තවත් මම ලෑස්ති ඕනනම් UNP එකෙත් අපේක්ෂකයා බවට පත් වෙන්න කියලා. මේ තමයි දේශපාලන අපේ රටේ දේශපාලන ඇතුළේ තියෙන කැත නැතිකම. ලැජ්ජ නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියලා මෛත්‍රීපාල මහත්තයා ඔප්පු කරමින් ඉන්නේ මේ. ඇයි? දැන් ඊළඟට ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව මෛත්‍රීපාල හෙලිසන මහත්තයා ජනාධිපතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් අරාඳමින් ඉන්න වෙලාවේ කොයි කණ්ඩායමේ අපේක්ෂකයා වෙනවද කියන කාරණය පිළිබඳව තවම තීරණයක් ගන්න බැරුව ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්න ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ආපහු ඡන්දෙට යනවද? එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ආපහු ඡන්දෙට යනවද? දෙපැත්තම කොටිය උස්සනවා. දෙපැත්තම අපේක්ෂකයා වෙන්නේ කොහොමද කියලා බලනවා. සව එහෙම නැත්නම් මේිට මාස 3කට කලින් ආණ්ඩුවක් හදලා තිබිච්ච එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව හදන්න ඕනේ ආණ්ඩුවක් කියලා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා හොරකම් වංචා දූෂණ පවුල් පාලන ස්ථාපිත කරමින් හිටපු රාජපක්ෂ පවුල් පාලනේ පරාජය කරන්න ජනවරම දීපු ජනවරමට පිටුපාලා මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුවක් හැදුවා මාස 3කට කලින්. දැන් අද ඒ අය එකතු වෙලා නීති විරෝධී ආණ්ඩුව පෙරලන්න හදපු එක ඕනනම් නීත්‍යානුකූල ආණ්ඩුව පෙරලන්න පුළුවන්. ඒකට සලසුම් හදන්නේ නැහැ. එදා 113 ගන්න බැරුව පාර්ලිමේන්තුව නීති විරෝධී විසිරෙව්වා. අද UNP එකට හිටියේ 105යි පහුගිය දෙවනි වර කීමේ ඡන්ද වෙලාවේ 14ක් TN එකේ ඡන්ද. හැබැයි 76 දෙනෙක් විරුද්ධව ඡන්ද දුන්නා. 29ක් නිකන් හිටියා. 76යි 29 එකතුනහම ඒත් 105යි. UNP එකටත් 105යි. TN එකට පවා තීරණය කරන්න එනවා තරාදිය දෙපැත්ත බැලන්ස් වුණාට පස්සේ අපි බහින්නේ කොයි පැත්තටද කියලා. ඒ නිසා ඕන්නම් උත්සාහයක් ගන්න තිබුණා නීත්‍යානුකූලව මුදල් පනතක් පරද්දලා පාර්ලිමේන්තුව විසිරවන්න. හැබැයි ඒකට නෙමේ මෛත්‍රීපාල මහත්තයා බලන්නේ නෑ. UNP කොහොම ගියාට කමක් නෑ. ඔන්න අපි ඡන්ද නොදී ආණ්ඩුවට සහයෝගය පළ කරා ඡන්දේ පාවිච්චි නොකර කැමතිනම් ආපහු පටන් ගමු සාකච්ඡා. මේක යන්නේ ලැජ්ජ නැතිකම කොච්චරද කියලා පෙන්වන රටේ මිනිස්සුන්ට. ඉතින් අපිට රටේ ජනතාවත් එක්ක අපි 71 විරුවන් සමරන වෙලාවේ අපිට තියෙන්නේ එදා අපේ වීරවරියන් වීරවරුන් 71 පරම්පරාව අයුක්තියට අසාධාරණයට එරෙහිව හරි දෙයට හරි කිව්වා වැරදි දෙයට වැරදි කිව්වා යුක්තිය වෙනුවෙන් සටන් වැදුනා හරි දේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරා. ඒ නිසා ඕන් අපිට කියලා දුන්න පාඩම කොන්ද කෙලින් තියන් හරි තැන හිට ගන්න කියන එක. හරිතන හිටගනිද්දී ඒ හරි ස්ථාවර ඉඳගෙන හරිතන හිටගන්න කියන එක. එනිසා අද අපිට 71 සටන් සංගයෙන් අපිට උගන්වපු පාඩම් දිහා ආපහු හැරලා බලද්දී ඒ පාඩම් එක ජීවත් වෙද්දී අපිට දැනෙනවා වර්තමාන ධනපති දේශපාලන පක්ෂවල නායකයෝ කොතරම් පිළුණු වෙච්ච මිනිස්සුද කියලා. කොතරම් අසාර්ථක වෙච්ච මිනිස්සුද කියලා. බලය ඉදිරියේ Tamanට හෘද සාක්ෂියක් නැතිකම විතරක් නෙමෙයි රටක ජනතාවක ජනවරමට කිසිදු හිරිකිතයක් නැතුව පිටුපාන්න පුළුවන් කොහොමද කියලා ඔප්පු කරලා තියෙනවා මිනිස්සු. ඒ නිසා අපිට අද අපේ 71 පරම්පරාවේ සංගයින්ගෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් වල වැදගත්ම එකක් තමයි අපිට මොන අවලාද කරත් අපි මැතිවරණ වලදී එහෙම නැත්නම් අපි දේශපාලන සටන් වලදී අපි ගන්න ස්ථාවරයන් පිළිබඳ මොන විවේචන දුන්නත් ඒ ස්ථාවරයන් නිවැරදි ස්ථාවරයන් වල නිවැරදි ස්ථාවරයන් වල එළඹෙමින් ඒ වගේ ඉන්නවා නම් ඒ ප්‍රචාරවලට ඒ අවලාදවලට අපිට උත්තර දෙන්න තියෙන්නේ නිවැරදි ස්ථාවරයන් වල සිටමින් කියන පණිවිඩය වුණ අපිට දීලා තියෙනවා. ඒ ආදර්ශය වුණ අපිට දීලා තියෙනවා. සද රට ඉස්සරහා දැවැන්ත අභියෝගයක් තියෙනවා. එදා දේශපාලන ආර්ථිකමය ලෙස අපේ රට අරාජික වෙමින් තියෙද්දි ඒ පැවතිච්ච ධනපති ක්‍රමයේ පෙරහිව එදා අපේ සමාජය ඇතුලේ අලුත් බලාපොරොත්තුවක් හදන්න 71 සංගයෙන් සටන් වැදුණා.
අද අපිටත් තියෙන එහෙම අවස්ථාවක් අද ආණ්ඩු තමන්ගේ ඕන ඈපාකම් වෙනුවෙන් මහ ජන මුදල් නැතිනාස්ස කරන කිසි හිරිකිතයක් නැතුව අපේ රට ගොඩනගන්න රට මේ තියෙන තත්ත්වෙන් ඉදිරියට ගෙන යන්න ඔබේ දරුවට ගෙදර ඉඳන් යන්න පුළුවන් පාසලක් හදලා දෙන්න ලෙඩට බෙහෙත් ටික ගන්න පුළුවන් සෞඛ්‍ය සේවයක් හදලා දෙන්න ඉගෙනගත්ත දරුවට රස්සාවක් කරන්න වෘත්තීය පුහුණුවක් දෙන්න නිවසක් නැති කෙනෙකුට නිවසක් ලබා දෙන්න වැඩපිළිවෙලක් හදන්න අද රට ඉස්සර අපිට තියෙන අභියෝග හැටියට තියෙනවා අපි රටක් හැටියට අපි දන්නවා අපේ රටේ ගොඩක් ජනතාව ජීවත් වෙන්නේ අතෘප්තියෙන් අපේ රටේ ගොඩක් ජනතාවද ජීවත් වෙන්නේ අතෘප්තියෙන් අපි ඔබ ගෙදර ගිහිල්ලා ගමේ ජීවත් වෙනකොට දන්නවා ගමේ මුණ ගැහෙන හැම කෙනාම ඉන්නේ අසතුටෙන් ගමේ ජීවත් වෙන හැම කෙනාම අසතුටෙන් අතෘප්තියෙන් තමයි ජීවත් වෙමින් තියෙන්නේ එනිසා අතෘප්තියෙන් අසතුටෙන් ජීවත් වෙන සමාජයක මිනිස්සුත් එක්ක දැන් මේ සමාජ ඇතුලේ සතුටෙන් කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණේ පිළිබඳ සාකච්ඡා කරන්න ඕන අනේ එතකොට තමයි අපිට ඒ අයටත් ආපහු අලුත් පාඩමක් කියලා දෙන්න පුළුවන් වෙන්නේ මොකක්ද අපි කියලා දෙන පාඩම හැමදාම ආණ්ඩුව වලට බැන බැන අපිව දුප්පතුන් කරලා අපිව නූගතුන් කරලා වගාවට වතුර ටික නැති කරලා ඒ වගේම ගෝවියගේ අස්වැන්නට මිලක් නැතුව ඉගෙන ගන්න දරුවන්ට රස්සාවක් කරන්න වටපිටාවක් හදන්නේ නැතුව අපේ දරුවන් වඩා හොඳ සමාජයක ජීවත් කරවන්න අපි ගන්න වෙහෙසට සහයෝගයක් නැතුව ආණ්ඩු ඉස්සරහට යනවා කියලා හැමදාම බැන බැන ඉන්නවා හැමදාම ආණ්ඩු වලට බැන බැන ගිහිල්ලා මොකද කරන්නේ හොරුන්ට දූෂිතයන්ට වංචාකාරයන්ට අහු වෙලා ඉන්න අපේ අසල්වැසියෝ අපි චක ජීවත් වෙන මිනිස්සුන්ගේ කොඳු කෙලින් කිරීමේ වගකීම දැන් අපි ඉස්සරහ තියෙනවා නොමග කිය සමාජය ඒ අසාර්ථක වෙච්ච මේ දේශපාලන ක්‍රමය ඇතුලේ අපේ සමාජය අසරණ කරලා තියෙන මේ දේශපාලන ක්‍රමය ඇතුලේ අපිත් එක්ක ජීවත් වෙන අපේ අසල්වැසියන්ගේ හෘද සාක්ෂි අවදි කරන වගකීම අපි ඉස්සරහට අවිල්ල තියෙනවා හරි දෙයට හරි කියන්න වැරදි දෙයට වැරදි කියන පුරුදු කරන යලුත් සාකච්ඡාවක් සංවාදයක් ගම ඇතුලේ අසල්වැසියන් එක පටන් ගන්න අපිට දැන් අභියෝගයක් තියෙනවා ඒක තමයි අපිට අපිට 71ේ පරම්පරාවේ අපේ සටන් සංගයේ දුෂ්කර අවස්ථාවලත් නිවැරදි දේ වෙනුවෙන් මැදිහත් වෙමින් පෙනී සිටමින් අපිට ලබා දීපු ආදර්ශය සමේ මොහොතේ Facebook වල නෙමෙයි විප්ලවයේ තියෙන්නේ ගෙදර ගමේ 71ේ සංගයෙන් ඉතාම දුෂ්කර අවධියක ඉතාම දුෂ්කර අවධියක දැවැන්ත ආදර්ශයක් අදිෂ්ඨානයක් සමාජයට මුදා හැරියා ඒ වගේ එතනින් එහා ගියපු සමාජය වෙනස් වෙලා තියෙන වෙලාවක සමාජ මට්ටම් වෙනස් වෙලා තියෙන වෙලාවක අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට යලුත් බලාපොරොත්තුවක් අරන් යෑම අපි ඉස්සරහා තියෙන අභියෝගයක් අලුත් බලාපොරොත්තුවක් ඔවුන්ගේ ජීවිතවලට එකතු කිරීම අපි ඉස්සරහා තියෙන අභියෝගයක් මේ සමාජය අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් බවට පත් කරන එක අපි හැමෝම ඉස්සරහා තියෙන අභියෝගයක් ඒ නිසා මේ අභියෝගය සාර්ථකව මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අදිෂ්ඨාන සීලීව කැප කිරීමෙන් පරිත්‍යාගයෙන් මේ කොඩි අල්ලන් ඉන්න එක තමයි අපිට පැවරලා තියෙන ලොකුම අභියෝගය 71ේ සංගයෙන් අපිට පුරුදු කරේ ඒක 71ේ වීරවරයන් වීරවරුන් අපිට ජීවිත පරිත්‍යාගයෙන් පුරුදු කරේ ඒ දුෂ්කර මොහොතේ මේ දජේ අත් නොහැර අල්ලන් ඉන්න කියන පණිවිඩය ඒ දජේ අත් නොහැර අල්ලන් ඉන්න කියන පණිවිඩය තමයි අද මේ වේදිකාව ඉදිරියේ මේ වේදිකාවෙත් 71ේ සිට අද දක්වා මේ පක්ෂයට නායකත්වය දෙන මේ පක්ෂයේ ඉහළින් ඔසවා තබන්න ජීවිත පරිත්‍යාග කරමින් කැපකිරීම කරපු ඒ සටන් සංගයේ ආදර්ශය තමයි මේ අපි සියලු දෙනා එකතු වෙලා ඉදිරියට ගෙන යන්න උත්සාහ කරමින් තියෙන්නේ. මේ සෞංගේ කැපකිරීම වලට පරිත්‍යාගන වලට වටිනාකම් හදන්න වෙන්නේ එහෙම. ඔවුන්ගේ බලාපොරොත්තු සමාජගත කරලා ඒ බලාපොරොත්තු වලට බලාපොරොත්තු වටිනාකම් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ ඔවුන් එදා කරපු කැපකිරීමට වටිනාකමක් එකතු කරන්න පුළුවන් වෙන්නේ ඒ පණිවිඩය අපි ඒ ඔවුන්ගේ අරමුණ සාර්ථක කර ගැනීම දදා මේ සමාජයේ මෙහෙවීමෙන් පමණයි ඒ නිසා මේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඔබ සියලු දෙනාමත් එක්ක ඒ වගේම මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අපේ මේ පල්ලියේ පියතුමනුත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ සංවත්සර මේ විරු සමරුව වෙනුවෙන් ඒ නිසා අපි මේ සියලු දෙනාම එකතු වෙලා අපි මේ සියලු දෙනාම එකතු වෙලා අද සාකච්ඡා කරන්නේ 71 විරුවන් සමරන්නේ හුදෙක් ඔවුන්ගේ කැපකිරීම පරිත්‍යාගයෙන් සිහිපත් කිරීමට පමණක් නෙමෙයි. ඒ දුෂ්කර මොහොතක ඒ අදිෂ්ඨානය ඒ කැපකිරීම
යාදර්ශය අදටත් අපිට වළංගුයි අදටත් අපිට යාදර්ශය කැපකිරීම වළංගුයි පරිත්‍යාගය වළංගුයි එදා ජීවිත පරිත්‍යාග කරමින් ඔවුන් මහා අදිෂ්ඨානයක් අපිට ඉතුරු කරා විප්ලවය සඳහා සමාජවාදය සඳහා යහපත් සමාජයක් සඳහා අපේ දරුවන්ගේ හෙට දවස සඳහා වඩා හොඳ ආදර්ශයන් කැපකිරීම පරිත්‍යාගයන් පිළිබඳව පාඩම් ඕන්නම් ඒ පාඩම් ඉතුරු කරපු පළමු පරම්පරාව 71 පරම්පරාව ඒ පාඩම් අපි අපේ ජීවිතවලට අරගෙන ඉදිරියට යනවා කියන එක සම්මත කරන්න තමයි අපි වුණ සමරමින් මේ අවුරුද්දක් අවුරුද්දක් පාස අපි වුණ සමරමින් ඉස්සරහට යන්න එනිසා උන්ගේ ජීවිතවලට වටිනාකම් ලැබෙන්නේ උන්ගේ අදහස් බලාපොරොත්තු සමාජය තුළ සක්‍රීය කරන තරමට එනිසා අද අපේ රටේ පාලකයෝ අද අපේ සමාජය තවදුරටත් අසරණ කරමින් තිබෙන අද අපේ සමාජයේ තවදුරටත් දුකට පීඩාවට පත් කරමින් තිබෙන ආණ්ඩු පුරාජේරු ගහනව 70ක් 30 රට ඉස්සරහට ගෙනාව රට සංවර්ධනය කරා කියලා කියනවා හැබැයි මේ අවුරුද්දේ ආණ්ඩු ආයවැය කතා ඉවර කරනකොට කියනවා තවත් ලක්ෂ 6ක් පවුල් සමෘද්ධියට එකතු කරනවලු තවත් ලක්ෂ 6ක් පවුල් සමෘද්ධියට එකතු කරනවලු හරියට මහා හපංකමක් වගේ කියන්නේ මොකද්ද මේ කියන්නේ ලක්ෂ 14මාරක් රටේ ඉන්න ලක්ෂ 55යි පවුල් එකෙන් ලක්ෂ 14මාරක් සමෘද්ධි ගන්න පවුල් හැටියට හිටියා දැන් 2019 ආපහු රුපියල් 2500 3000 ගන්න මාසයකට පවුලේ ආදායම රුපියල් 4500ට අඩු මාසයකට පවුලේ ආදායම රුපියල් 4500ට අඩු පවුල් තවත් ලක්ෂ 6ක් අපේ රටේ ඉන්නවා කියලා මේ කියන්නේ හපංකමක් දාණ්ඩුවල 71 අවුරුද්දක් මේ රට හදපු මිනිස්සු අවුරුදු 71ක් වෙනකොට අපේ රටේ පවුල් වලින් 140ක් ලක්ෂ 55න් පවුල් ලක්ෂ 21කට ආසන්න ප්‍රමාණයක් දුප්පතුන් බවට පත් කරලා තියෙන්නේ ඔන්න රට හදුවා කියන මිනිස්සුන්ගේ රට හදපුගේ හපංකම රටේ ඉතිහාසය ගැන කතා කරනවා අපි 2500ක ඉතිහාසයක් තියෙනවා ලෝකයේ පුදුම කරපු මහා විශ්මකර්ම නිර්මාණ කරා මේ අනුරාධපුරයේ තියෙන යෝධැල එහා පැත්තේ තියෙන සීගිරිය මේ මහා වෙහෙර විහාර වගේම වාරි මාර්ග ඒ වගේම මහා ගෘහ නිර්මාණ ශිල්ප ඇතුලේ මහා දැවැන්ත සාක්ෂි ඉතිහාසයක් තියෙන රටක් අපි හැබැයි 2500ක ඉතිහාසයක මිනිසුන්ගේ අභිමානය රටේ ගෞරවය රටේ නම අද ලෝකයේ ඉස්සරහා කොහොමද සටහන් කරන්නේ කල්පනා කරලා බලන්න මේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ සාද අවුරුදු 70ක් මේ රට පාලනය කරපු 48 විදේශිකයෝ මේ රට දාලා ගියාට පස්සේ මේ රට පාලනය කරපු දේශීය ධනපති පන්තියේ මේ කොළ මේ නිල් පක්ෂ මොකක්ද අද අපේ රට රිදුරු කරලා තියෙන මේ අභාවාචක අවාසනාවන්ත අත්දැකීම අපේ රටේ පවුල් වලින් ලක්ෂ 140ක් ලක්ෂ 20කට ආසන්න පවුල් ප්‍රමාණයක් දුප්පතුන් කියන එක තහවුරු කරලා තියෙනවා දුප්පතුන් කියන එක තහවුරු කරලා අද කියනවා ලක්ෂ 21කට ආසන්න ප්‍රමාණයක් දැන් සමෘද්ධි ගන්න පවුල් ප්‍රමාණයක් ඉන්නවා කියලා. මේක දාණ්ඩුවක හපංකම. මේක දාණ්ඩුවක් රටට කරන්න ඕනේ. එහා පැත්තේ තියෙන සිංගප්පූරුවට අවුරුදු 60කට ආසන්න කාලයක් වෙන්නේ. ඇමරිකාව ලෝක ඉතිහාසයේ අවුරුදු 300කට ටිකක් වැඩි කාලයක් තියෙන්නේ. හැබැයි අපේ 2500කට වැඩි ඉතිහාසයක් තියෙන අපේ මිනිස්සු අද එක්ක මුහුදෙන් එක්ක උඩින් පැනලා යන්න හදනවා රට දාලයි. රටේ ජීවත් වෙන වටපිටාවක් නැහැ. ගෙදර ඉන්න ඕනේ අම්මව පිටරට පටවනවා කුස්සියල උයන්න වලන් හොදන්න වැඩ කරන්න පුළුවන් අපේ තරුණ පිරිස අද ත්‍රිවිල් වල එක්කෝ හන්දි වල එහෙම නැත්නම් රස්තියාදු වෙනවා මොකද රස්සාවක් කරන්න වෘත්තිය පුහුණුවක් හදලා දීලා නැහැ රටක් හදන පාලකයෝ මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හැකියාවන් විතරක් නෙමෙයි රටේ හැකියාවන් පිළිබඳවත් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ හැබැයි මේ ආණ්ඩුව එහෙම කටයුතු කරනවා කියලා අපිට පේන්නේ නැහැ දැනුත් ආණ්ඩුව මේ එහා පැත්තේ පොළොන්නරුවේ කුරුණෑගල ඉඳන් රේල් පාරක් හදන්න හදනවා හබරණහරා පොළොන්නරුවට කිලෝමීටර 84යි කිලෝමීටර 84 රේල් පාර හදන්න ඩොලර් මිලියන 930ක ගිවිසුමක් අස්සම් කරලා තියෙනවා ඩොලර් මිලියන 930යි කිව්වම අපිට එකපාරේ එන්නේ නැහැ මේක 180ෙන් වැඩි කරපුවාම එනවා ගාන රුපියල් කෝටි 16000කට ආසන්න මුදලක් මේ රේල් පාර හැදුවා කියලා පොළොන්නරුවෙන් යන්න දෙයක් නැහැ අමුතුවෙන්. කැලේ ඉන්න අලි ටිකක් තව මැරෙයි එක්ක මේ පාරේ වැදිලා. හැබැයි ඊට වඩා රට හදන්න ඕන නම් ඊට වඩා රට සංවර්ධනය කරන්න ඕන නම් කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවා. රුපියල වේගෙන් කඩා වැටිලා ඩොලරේ ඉහළ ගිහිල්ලා එනිසාද බඩු මිල ඉහළ ගිහිල්ලා
ජීවත් වීම අපහසු වෙලා තියෙන්නේ. ඒ අස්සේ ණය අරගෙන කැලේට රේල් පාරක් හදනවා. පහුගිය ආණ්ඩු කරපු ඒවා වගේම මේ ආණ්ඩුත් කරන්න ඒවා තමයි. කෝටි 16000ක් වියදම් කරලා කිලෝමීටර 84ක රේල් පාරක් අපිට උමනයිද? ඊට වඩා වටින් නැද්ද? අවුරුද්දේ උසස් පෙළ ලියන ළමයි ගන්න 30000 විශ්වවිද්‍යාලවලට තව 30-40000ක් විශ්වවිද්‍යාලවලට ගන්න පුළුවන් වෙන විදියට විශ්වවිද්‍යාලවල පහසුකම් ටික වැඩි කරලා දේශන ශාලා ටික වැඩි කරලා කතිකාචාර වැඩිපුර බඳවගෙන හොස්ටල් ටිකක් හදලා දීලා අපේ රටේ ඉගෙන ගන්න પરම්පරාව නැත්තම් උගතුන්ගේ ප්‍රමාණය උපාධිධාරීන්ගේ ප්‍රමාණය වැඩි කරන එක වටින් නැද්ද රටකට? එහෙම වුණොත් අඩුම ගානේ අවුරුදු 4කට පස්සේ උපාධිය අරන් එන මිනිස්සු එක්ක රටේ වැඩ කරන්න බලනවා බැරි නම් පිට රටක් ගිහිලා වැඩ කරලා හරි රටට ඩොලර් එවනවා. හැබැයි ඒ හදන රේල් පාරේ ගන්න ණයට අපි ගෙවන්න වෙනවා. ඒ ගෙවනකොට ඒ රේල් පාර තියා රේල් පාර හදපු පැත්තක්වත් මේ රටේ දන්නේ නැති මිනිස්සු ගෙවනවා. එහෙමයි ගෙවන්න වෙන්නේ. ඊට වඩා හොඳ නැද්ද? ගුවන් තොටුපළ හදන්න සංචාරකයන් දෙගුණ කරන්න ඕන කියලා කියනවා. ගුවන් තොටුපළ හදන්න දැම්මේ ඩොලර් මිලියන 200යි. මේ 900න් 500ක් ගුවන් තොටුපළට දාලා තව ප්‍රාදේශීය ගුවන් තොටුපළ යාපනේ අනුරාධපුරේ ඒ වගේම බදුල්ල පැත්තේ නුවර ප්‍රාදේශීය ගුවන් තොටුපළවල් හතර ඩොලර් මිලියන 100 ගාණ විතර දාලා දියුණු කරොත් සංවර්ධනය කරොත් අඩුම තරමේ රට ඇතුලේ සංවර්ධන ව්‍යාපෘති වලින් ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. යාපනේ බහින කෙනා යාපනේ කොළඹ බහින කෙනා යාපනේට එනවා ප්ලේන් එකේ. කොළඹ බහින කෙනා නුවර එනවා නැත්නම් අනුරාධපුරේ එනවා ප්ලේන් එකෙන්. එයා යනවා ත්‍රිකුණාමලයට එහෙම නැත්නම් බදුල්ලට යනවා ප්ලේන් එකෙන්. එතකොට පාර දිගේ පැය 7-10 රස්තිය ආද වෙන එක වෙනුවට ඒක ඇතුලේ හැදෙනව අලුත් ගුවන් සේවා, ඒ වගේ හැදෙනව රස්සා, ගුවන් තොටුපළ එක හැදෙනව අලුත් රස්සා, ඒවත් එක අලුත් අලුත් රැකියා හැදෙනව රටට. ආයෝජන කරනකොට හිතන්න ඕනේ රටේ ආදායම වැඩි වෙන විදි, ඒ ආදායම වැඩි කර ගැනීම සඳහා අපිට තියෙන ප්‍රවාහයන් මොනවාද ඒ පැත්තයි හිතන්න ඕනේ. හැබැයි ඒව නෙමේ හිතන්නේ. රාජපක්ෂ මහත්තයා හදිස්සිය පාර දාගත්ත රේල් පාර තංගල්ලට නිකන් ගෙදර යන්න දික් කරගෙන මෛත්‍රීපාල මහත්තයා රේල් පාරකුත් දානවා දැන් පොළොන්නරුව දක්වා දික් කරගෙන. රටට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? දැන් මේ දවස්වල ආපහු අලුත් ටෙන්ඩරයක් අස්සම් කරනවා ටැබ් දෙන්න ළමයිට. මේ අනුරාධපුරේ ඉන්න අපි දන්නවා. සමහර ඉස්කෝලේට ටැප් එකක් නැහැ. කොහොමද ටැප් දීලා වැඩ කරන්නේ? ටැප් 2000ක් දෙන්න ටැප් ලක්ෂ 2ක් ගේන්න ටෙන්ඩර් එකක් දාලා තියෙනවා 2017. දැන් මේ ආණ්ඩුව ඒ ටෙන්ඩරේ 2017 කියලා කියන්නේ ඔබ අපි හැමෝම දන්නවා. මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයත් එක්ක මේ IT ඉන්ඩස්ට්‍රි එක මේ පරිගණක ශාස්ත්‍රය හැම මාස 6කටම සැරයක් විප්ලවයක් වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ. තාක්ෂණයේ තරම් වේගෙන් අලුත් වෙනවා. තාක්ෂණයේ වේගෙන් අලුත් වෙනකොට අලුත් අලුත් තාක්ෂණයන් අලුත් අලුත් වෙලා උපකරණත් එක්ක එළියට එනවා. 2017 දැම්ම ටැබ් ලක්ෂ 2කට ටෙන්ඩර් එක. 2017 දාන ටෙන්ඩර් එකට මිලියන 5800යි ටෙන්ඩර් එක දැම්මේ. දැන් 17 ටෙන්ඩර් එක ක්‍රියාත්මක නොකර ඉඳලා අවුරුදු 2ක්. දැන් ටෙන්ඩර් එක වැලියු නැහැ. ඒක වටිනාකමක් නැහැ ටෙන්ඩර් එක ඉවර කරන්න ඕනේ. හැබැයි දැන් ආපහු හදිස්සිය දානවා ටෙන්ඩරේ අර 2017 සැපයුම් කරුවම තෝරගෙන එයාටම කියනවා 19 අපිට ටැබ් ලක්ෂ 2 ගෙනත් දෙන්න කියලා. හැබැයි ඒතකොට ටෙන්ඩර් කරුවා කියනවා දැන් ඩොලර් එක අරන් ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා ඩොලර් එක වැඩි වෙච්ච ගාණ මට දෙන්න කියලා. ඩොලර් එක වැඩි වෙච්ච ගාණ දෙන්න කියනකොට දැන් මොකද කියන්නේ? තව මිලියන 800ක් වැඩි කරලා මිනිහාගේ ගාණ මිලියන 6600 කරලා දෙනවා. හැබැයි අවුරුදු 2ක් පරණ තාක්ෂණය අලුත් කරන්න කතා කරන්නේ නැහැ. අලුත් කරන්න කතා කරන්නේ තාක්ෂණය. ඒ විතරක් නෙමෙයි ලක්ෂ 2 දුන්නට පස්සේ සමහර ඉස්කෝල වලට විදුලිය නැහැ. පන්ති කාමර වයරින් කරලා නැහැ, චාර්ජර් එක දාගන්න. ෆෑන් එකක් නැහැ ඉස්කෝල වල. ඒ පන්ති කාමර කවර් කරලා නැහැ. ඒ නිසා මේක හරියට අපේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න. අඩුම තරමේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් නියම ව්‍යාපෘතියක් කරලා ඉන්නු ඉස්සල්ලා. ඒව නැතුව හදිස්සිය මිලදී ගන්න යන මොකටද? කොමිස් එක ලොකු නිසා. කොමිස් එක ලොකු නිසා. අපේ පාසල් තියෙනවා 2500ක් වැසිකිලි නැහැ, පානීය ජලය නැහැ, පාසල් 3000කට දෙන්න ඕනේ ඒවා. ඒවා දෙන්න නැතුව ටැප් එක දෙන්න හදනවා. ටැප් එක. ඒ නිසා ටැප් එකක් නැති ඉස්කෝලේට ටැප් එකක් දෙන්න කලින් ටැප් එකක් දීලා වතුර ටික දුන්න නම් අපේ ළමයි අඩුම ගාලේ වතුර ටික බොනවා. සමේ පාලකයෝ දකින්න රට දිහා එහෙම. ඒ නිසා අපේ රට හදන්න, අපේ රට ගොඩනගන්න, අපේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් හදන්න දැක්මක් මේ පාලකයන්ට තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා අද
අපි රට මේ දාලා තියෙන අභාවාචක අවාසනාවන්ත අධ්‍යක්ෂ මේ මුදවා ගැනීම අභියෝගය අපි ඉස්සරහා තියෙනවා ඒකට අදිෂ්ඨානයෙන් මැදිහත් වෙන්න ඕනේ මේ සමාජයට ඒ අදිෂ්ඨානය අපිට පුරුදු පුහුණු කරපු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒ අදිෂ්ඨානය පුරුදු පුහුණු කරපු ඒ අතීත පරම්පරාව 71 පරම්පරාව අපිට පුරුදු කරේ අදිෂ්ඨානය දුෂ්කරතා මැද අභියෝග මැද අදිෂ්ඨානයෙන් කැපකිරීමෙන් පරිත්‍යාගයෙන් වැඩ කළොත් ඒ දජය බිම හෙලන්න බෑ විතරක් නෙමෙයි ජයග්‍රහණය ඒ අදිෂ්ඨානය සමග පසුපසින් හෙවණැල්ලමින් එනවා ජයග්‍රහණයක් කියන එක තමයි ඕන් අපිට උගන්වන්නේ ඒ අදිෂ්ඨානය ඇතුලේ කැපකිරීම පරිත්‍යාගයෙන් ඇතුලේ අපිට උගන්වන්නේ ඒක ඒ නිසා 71 පරපුර ඒ 71 වීරවරුන් වීරවරියන් එදා මේ සමාජයට මුදාහලේ මහා දැවැන්ත ධෛර්ය මහා කැපකිරීම ඒ අදිෂ්ඨානය අද අපිට පැවරිලා තියෙනවා අලුත් බලාපොරොත්තු බවට පත් කරගෙන මේ අභියෝග මැද මේ බොරු ප්‍රචාරක මැද මේ මහා දැවැන්ත මුදල් වියදම් කරමින් රටේ මහා කාබාසිනා කරන මේ රටේ මහා ජන ධනය විනාශ කරමින් කරන මහා ප්‍රෝඩාවට එරෙහිව දේශපාලනය කිරීම ඒ සඳහා අපිට අපි මේ පවරාගත් දේශපාලන වගකීම ඒ අභියෝගයේ තමයි 71 පරම්පරාවෙන් අපිට මේ පෙන්වපු අදිෂ්ඨාන ශීලී මිනිසුන්ගේ ඒ ආදර්ශය අද දවසෙත් අපේ සමාජයට ගලපන්න ඕනේ අද දවසෙත් අපේ සමාජය ඉදිරියට ගෙනියන්න ඕනේ ඒ සඳහා 71 විරුවන් සමරන්න මේ 48 වෙනි විරු සමරට එකතු වෙච්ච මේ ගෞරවනීය පූජක පක්ෂය ඒ වගේම මේ ස්වාමින් වහන්සේලා ඒ වගේම අපේ පල්ලිය පූජකතුමා ඇතුළු මේ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරයන් අපි හැමෝම මේ 71 විරුවන් සමරීම වෙනුවෙන් අපි ඔබෙන් ඉල්ලන්නේ මේ 71 විරුවන් සමරීමේ අදිෂ්ඨානශීලී ඒ විරුවන්ගේ අදිෂ්ඨානය අපි අපේ ගමට ගෙදරට ගෙනියමු අපි අපේ දේශපාලන භූමියේ ඒ සංවාදයේ සාකච්ඡාව ඇතුළට ඔවුන්ගේ අදිෂ්ඨානයේ ධෛර්ය කැපකිරීම එකතු කරගමු මේ අභාවාචක අවාසනාවන්ත අධ්‍යක්ෂ එකතු කරමින් අපිට බලාපොරොත්තු නැති කරපු රටට අපිට සිහින නැති කරපු රටට හෙට දවසේ පිළිබඳ බලාපොරොත්තු නැවත එකතු කරමින් අදිෂ්ඨානයන් එකතු කරමින් 71 විරුවන්ගේ කැපකිරීම අදිෂ්ඨානයන් සහිතව මේ දුෂ්කර මොහොතේ මේ අසාර්ථක වෙමින් තියෙන ධනපති ක්‍රමය ඇතුලේ නැවත ජයග්‍රහණය දක්වා බලාපොරොත්තු දල්වාගත් ගමනක් යන්න 71 විරුවන්ගේ අදිෂ්ඨානයන් කැපකිරීම පරිත්‍යාගයන් වඩ වඩාත් වැඩියෙන් ප්‍රයෝජනට ගැනීම සඳහා ඒ ආදර්ශයන් සමග ඔබේ දේශපාලනයේ ඉදිරියට ගෙන යන්න කැපකිරීම පරිත්‍යාගයන් වැඩි වැඩියෙන් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු මල්පල ගැන්වීම සඳහා වඩ වඩාත් අපේක්ෂා සහිතව වඩ වඩාත් කැපකිරීමෙන් පරිත්‍යාගයෙන් අදිෂ්ඨාන ශීලිය මේ සටන ගෙනියන්න ඒ සඳහා එකතු වෙන්න ඒ සඳහා ඔබට ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා 71 විරුවන්ගේ ඒ පරිත්‍යාගයන් වල ආදර්ශයන් වල කැපකිරීම වල වටිනාකම මේ සමාජය තුළ නැවත වතාවක් ඔසවා තැබීම සඳහා අපගේ ආදර්ශයෙන් ජීවිතයෙන් ආදර්ශයෙන් සපයමින් කටයුතු කරන්න ඔබ හැමෝටම ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා ස්තුතියි